සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දුෂ්කරතා කොතරම් වුවත් පළමුව ජනතාව ප්‍රතිපත්තිය කිසි විටකදීවත් අත් නොහරින බව ජනපති වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලෝක නායකයන්ට කියයි තමන් අතර කොන්දේසි පනවා නොගෙන රටවල් සංවර්ධනයට හවුල් වන්නයි ආධාර කණ්ඩායම් වලින් සහ නායකයන්ගෙන් ජනපති ඉල්ලයි. ඊයේ PCR 1713ක් පැය 24 නිම වෙද්දී කොරෝනා රෝගීන් 61ක්. චීන ආණ්ඩුවේ ප්‍රධානයකින් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක්. සජිත්ගේ සමගි ජනබලවේගයේ නාම යෝජනා අහෝසි කරන්නයි අධිකරණයෙන් ඉල්ලු පෙත්සම සලකා බැලීම ලබන නවවනදා. දකුණු කොරියාවේ ඇරුණු පාසල් 200ක් කොරෝනාවේ දෙවන රැල්ලත් සමග වසා දැමේ. මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බව ලෝක ප්‍රජාව හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. COVID-19 සහ ඉන් ඔබට යුගයේ සංවර්ධනයේ උදෙසා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයට එක් වීමනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. රටවල් 19ක සහ ජාත්‍යන්තර සංවිධාන 8ක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් නිව්යෝර්ක්යේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට එක් වූයේ ජනාධිපති කාර්යාලයේ සිටයි. කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝ, ජමේකා අගමැති ඇන්ඩ්‍රූ හොලස් जगत महलेकम एंटोनियो गुटरेस यान महत्वरुन मेही आरंभक देशने सिदुकला जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට එක් වෙමින් ප්‍රකාශ කළේ ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම් වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බවයි I now give the floor to His Excellency ගෝඨාභය රාජපක්ෂ the President of the Democratic Socialist Republic of Sri Lanka Excellencies I thank the Prime Minister of Canada and Jamaica and the Secretary General of the United Nations for convening this meeting. Global trade, tourism, investments, and employment have come to a standstill. The pandemic has suddenly disrupted once sustainable businesses and economies to an unsustainable state of affairs. Countries which have been systematically reducing fiscal deficit have seen a reverse as real economy is no longer income and employment generating. Debt, which has also been on a declining trend, has seen a corresponding reversal. Banking is getting a hit as non-performing assets have risen and confronted with a liquidity crisis. Entire saving investment equation has collapsed, and this is why financing of development is a topic of relevance to the global economy. In Sri Lanka, main transmission channels through labor income, export related income, tourism and connected services have impacted our real economy. Loss of employment and livelihood is large. Whatever the difficulties we have confronted, our policy of people first cannot be compromised as human development is the only asset we value most. As this is a crisis beyond the control of government and business, international support by way of unconditional budget support and compensatory debt deferment facilities for official debt will have to come from multilateral and bilateral official lenders so that private debt and equity markets will not lose confidence. The multilateral and bilateral official creditors to developing countries have a special responsibility to be innovative in creating such space for developing world
to revive their economies and should not insist on normal conditionalities of lending. After all, මෙවන විට කොරෝනා ආසාදිතයන් 1533 දිනකෝ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 61ක්. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1530ක් දක්වා ඉහළ යද්දී සුවේලපා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 745ක්. ඊයේ දිනේද රෝගීන් 13 දෙනෙකු සුවේලපා රෝහල් වලින් පිටව ගියා. තවත් රෝගීන් 775 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටින අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 68ක්. මේ අතර ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1713ක් සිදු කළ බව සෞඛ්‍යංශ පවසනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් ලෙස 61 දෙනෙක් වාර්තා වෙනවා. මේ 61 දෙනාගෙන් නාවික හමුදාවට අදාළ වෙනවා 26 දෙනෙක්. ඒ වගේම ඩුබායි සිට පැමිණි 17ක් සිටිනවා. ඉතිරි අය කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අය. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1713ක් කරනු ලැබුවා. අද දිනේ කොළඹ නගරයේ විශේෂයෙන්ම ඉදිකිරීම් ස්ථානවල PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා කොළඹ මහනගර සභාව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම විසින්. ඒ වගේම ඊයේ දිනේ මේ PCR පරීක්ෂණ 1713ෙන් සමාජයේ අරගෙන තියෙනවා 370ක්. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 282ක් සහ දිවයිනේ පිහිටි විවිධ ප්‍රදේශවල රෝහල් වලින් 874ක් පරීක්ෂණ පවත්වලා अतिगरु जनाधिपतिमा विसिन अतिकरण लेबु COVID-19 पिलिबंद समाजारक्षण सौख्य ए अरमुदलें दैनट मिलियन सीयाक PCR परीक्षण संधा यदवीमटात इवागेम अदट इता वदगत्वन में COVID-19 वलका गैनीमे तत्वय दिगिन दिकटम जनताव तुल ए मते पावत्वा गैनीम संधा वाशेकन प्रवर्धन खट्टुत संधा तवत रुपयाल मिलियन सीयाक वशेन यदवीमट तीरने करनु लेबुआ पसुगिय दिनक सीश राज्य सिट गुवन नौकावक फैमिनिया श्रीलंका विसिटन सीशेल्स जाति के इन परिसर रगने आए मटे यही दिया तो वशे में सीशेल्स ही सिटी ने रोगी इन संख्या वक श्रीलंका वटे रगने ने लगवा माउंट तीन ने हृदय वस्तुए वागे में स्नायु सह विविध आबाद थिबने उद्विया ते ये अनुव मई वन विटे में फैमिनिसियल उदेना निरोधायन मध्यस्थाने का निरोधायन टे लक्विमिन सिटिनो කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාව භාවිතරගත් ගෆූර් ගොඩනැගිල්ලේ නාවික බටයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සිටි නාවික සිබලුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එෙහිදී ආසාදිත නාවික සිබලාගේ පළුම් පෙළ ආශෘතින් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරුණා. විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 5169 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තව ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු අද රාත්‍රියේ දිවෙන්ට පැමිණීමට නියමිත බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් ස්වාගත ආසාදිතයන් සංඛ්‍යාව COVID-19 වැළැන්දිති සංඛ්‍යාව 61ක් හරියට වාර්තා වෙනවා. මේ 61කින් 26 දින ශ්‍රී ලංකා නාවික හමුදා වෙනුත් ඉතුරු 35 දෙනා පිටරටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණි අයුරුත් හැටියට වාර්තා වෙන්නේ පිටරටවල් වලින් පැමිණි 35 දෙනා අතරින් 18 දෙනෙකු කුවේත් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයුරුත් 17 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයුරුත් හැටියට තමයි වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වාගත් ආසාදිතයන් මේ දක්වා පිටරටවල් වලින් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 415ක් හැටියට වාර්තා වෙනවා නාවික හමුදාවෙන් 78කුත් ශ්‍රී ලංකාවේ සමාජයෙන් ස්වාගත් ආසාදිතයන් සංඛ්‍යාව 406ක් හැටියටයි වාර්තා වුණු ලබන්නේ මේ 406න් අවසාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් ස්වාගත් ආසාදිතය හැටියට වාර්තා වෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 5169 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් යටතේ නිරෝධායන වෙමින් පවතිනවා ඒත් එක්කම 11041 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවලා පිටත්ව ගොස් තිබෙනවා අද දිනේ 15 දෙනෙකු නික්ම යාමට නියමිතයි අද උදෑසන බෙලරුස් සිට ශ්‍රී ලංකඩ් ගුවන් යානයක් මගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන එනු ලැබුවා 277 දෙනෙකු අද රාත්‍රිය වෙන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන එනු නියමිතව තිබෙනවා
මෙතර රාජකීය ආයුර්වේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ අවසන් කළ පුද්ගලයන් 8 දෙනෙකුද අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. මෙම පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට එක්ව සිටි පුද්ගලයන් බවයි යුද හමුදාව සඳහන් කළේ. එම මධ්‍යස්ථානය තුල තවත් රටවල් කිහිපයකින් පැමිණි ශ්‍රී ලංකිකයන් 198 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. දකුණු කොරියාවේ නැවතත් පාසල් 200කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මාස දෙකක පමණ කාලයකට පසු ඉහළම දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව වන 79 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබෙන බවයි එරට බලධාරීන් පවසන්නේ. මීට දින දෙකකට පෙර සෝල් අගනුවරට ආසන්න නගරයකින් වාර්තා වූ ආසාදිතයන්ගේ පොකුරත් සමග වෛරසය නව මුහුණුවරකින් පැතිර යාම ආරම්භ වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ තම අධ්‍යාපන කටයුතු වල නිරත වන ලෙසයි සිසුන් දැනුවත් කර තිබෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලොව පුරා 59,09,003 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 25,81,951ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 362,081ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ජපානයේ හදිසි තත්ත්වයේ ඉවත් කිරීමත් සමග එරට නිරිත දිග ප්‍රදේශයේ නව ආසාදිතීන් රැසක් හමු වූ බව විදේශ වාර්තා සඳහන් කළා. කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතරින් තුන්වන ස්ථානයට පත්ව ඇති රුසියාවේ සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව මේ වන විට 380,000කට ආසන්න වී තිබෙනවා. පසුගිය කාල සීමාව හා සසඳන විට දෛනික ආසාදිතයන් වාර්තා වීම දෙගුණ වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ජර්මනියෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 741ක් හඳුනා ගැනීමත් සමග එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 180,458ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍ර වී ඇති බව එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. පසුගිය දින කිහිපය තුළ යුරෝප රටවල් වන බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයෙන් දෛනික ආසාදිතයන් වාර්තා නොවුවද ගත වූ පැය 24 තුළ සියලු රටවල් වලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 10 ඉක්මවා ගිය බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. බෙලරුස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් අද අලුයම දිවයිනට පැමිණියා. බෙලරුස් හි මින්ස්ක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1206 දරන ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙනුයි ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණේ. ගුවන් තොටුපළ පරිසරයේදී මෙම පිරිස සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කෙරුණා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට චීනය ඉදිරිපත්ව සිටිනවා. එසඳහා වැයවන මුදල චීන රජයේ පූර්ණ ප්‍රදානයක් බවයි කැබිනට් තීරණ දනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා ඉතා වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා. ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම සඳහා යුවාන් මිලියන 500ක් පූර්ණ ප්‍රදානයක් ලෙස චීන රජයෙන් ලැබෙනවා. ණයක් නෙමෙයි 100%ක් ත්‍යාගයක් ලෙස ලැබෙනවා. මරදානේ පංචගාවත්තේ BCC ආයතනයේ සතුව තියෙන බිම් කොටසේ ඒ කොටසේ මෙම සංකීර්ණ ඉදිකිරීම සඳහා කරුණු සොයා බලාගෙන යනවා. රුපියල් මිලියන 1825 රුපියල් වලින් මේ අධිකරණ සංකීර්ණයේ සඳහා වැය වෙනවා. මේ අතර මූල්‍ය සමාගම් වලින් ලැබෙන ප්‍රතිලාභ කඩිනමින් තැන්පත්කරුවන්ට ගෙවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපේ රටේ තැන්පත්කරුවෝ අසාර්ථක වෙච්ච මූල්‍ය සමාගම් වල තැන්පත් කළ තැනැත්තන් COVID-19 වසංගතයේ කරන කොටගෙන ඉතා විශාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. එයා නුව ජනාධිපතිතුමා නියම කරනු ලැබුවා කඩිනමින් මේ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් කුමනෝ ආකාරයකින් ගෙවන්න පුළුවන් උපරිම ප්‍රමාණය වහම ක්‍රියාත්මක වෙන පරිදි ගෙවීම ආරම්භ කරන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස. එෙහිදී මතුවන තවත් තර්කයක් තමයි බොහෝ තැන්පත්කරුවන් මේ හා සම්බන්ධිතව නඩු මාර්ගවලට පිවිසලා තියෙන නිසා අධිකරණ මේ ක්‍රියා මාර්ග ගෙන තිබෙන නිසා ඒවායේ තීන්දු තීරණ ලැබෙන තෙක් මේ ගෙවීම් පමා කරන්නට සිද්ධ වෙලා තියෙනවා කියලා. එෙහිදී අතිගරු ජනාධිපතිතුමා පැවසුවා මේ අධිකරණයේ තිබෙන ආරවුල්
कैसे हो कड़ीनमिंग पार्श्वयन अत्र साक्षात्कार कल्ला निराकरण एकर गेन मैं तेंपत कर वंटा सहाने सेलसी मसंधा है कि हम पियोरक्म गन लेस यानु देनटमत ජනාධිපතිතුමාගේ නියමයේ මත ලේකම්තුමා මේ පිළිබඳ මූල්‍ය සමාගම් වෙත හා ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දීලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොතදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් මහමැතිවරණය සඳහා වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දී ඇති අතර ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ රැස්වෙච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි තීරණය කරා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි වෙනත් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා නම් හිටපු සංවිධායකවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාගේ සමාජිකත්වය අත්හිටවන්න තානක් කරන්න. ඉදිරි මහමැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සල්කා බැලීම ලබන නවවන්දා දක්වා යලි කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම් කාර සහ වගුත්තර පාර්ශ්වයන්හි එකඟතාව මතයි මෙම තීරණය ගනු ලැබුවේ. මෙම පෙත්සම 2022 සලකා බැලීමට නියමිතව තිබුණත් එදිනෙද වගඋත්තර කාර පාර්ශවයේ ඉල්ලීම මත එය අද දිනය දක්වා කල් තිබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතායි පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම් කරු සඳහන් කරන්නේ සමග ජන බලවේගයේ වශයෙන් නාම යෝජනා බාර දී තිබෙන පක්ෂය ස්ථාපනය වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමැති පක්ෂය පදනම් කරගෙන බවයි. සමග ජන බලවේගයේ පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පත් කිරීමේදී අදාළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිසි අනුමැතිය හිමි වී නොමැති බවද පෙත්සම් කරු පවසනවා. ඒ අනුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමග ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් අත්සන් කොට මැතිවරණ කොමිසමට බාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම් කරු පවසනවා. එබැවින් අදාළ නාම යෝජනා පත්‍ර බාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දුව කර ඒවා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම් කරු තවදුරටත් ඉල්ලා සිටින්නේ. හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් ඇප අවලංගු කරමින් කොළඹ මහඅධිකරණයේ ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අභියාචනා අධිකරණයේ හමුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙනුයි රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔහුගේ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ හමුවේ අද කැඳවුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විරෝධතා ඉදිරිපත් කරමින් එය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේ. මෙම පෙත්සම පිළිබඳ විභාගයේ ජුනි මාස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභා ප්‍රාප්ත අමාත්‍ය ආරුමගම් තොණ්ඩමන් මහතාගේ දේහය ගම්පොළ වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. දේහය කොත්මලේ රන්බඩ එවන්ටන් වත්තපිටි නිවසේ අද දිනේ තැන්පත් කර තිබෙන බවයි ලංකා කම්කරු කොංග්‍රසය පවසන්නේ. අමාත්‍ය ආරුමගම් තොණ්ඩමන් මහතා 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එදා සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව තෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළා. වත්මන් රජයේ ප්‍රජා සවිවල ගැන්වීම හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේ ඒ මහතායි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයේ දරමින් වතු ජනතාව වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ ඒ මහතා ප්‍රකට දේශපාලඥයෙකු වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වනවා. අභප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ගුවන්හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රීඩාංගණය වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. එහි සිට රිය පෙරහැරකින් කොත්මලේ රන්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාට අයත් නිවස වෙත රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ. අභප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ 56 වන ජන්මදිනයද අදට යෙදී තිබෙනවා. අමාත්‍යවරයාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත හෙට උදෑසන රැගෙන ඒමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය කෞරව සහිතව අනිත්‍යා පස්වරුවේ සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මෙතර අමාත්‍යවරයාගේ අභාවයෙන් ශෝකයටපත් වතුකම්කරු ජනතාව අභාවයේ සැලවූ දින සිට මේ දක්වාම දෛනික කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ප්‍රදේශයේ පුරා සුදුකොඩි ඔසවා ශෝකය පළ කිරීමටයි ජනතාව කටයුතු කර ඇත්තේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.